මිලියන 20කට වඩා අධික ප්‍රමාණයක මුදල් වංචා කරපු ෆිෂින් ඇටැක් එකක් පිළිබඳව තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔන්ලයින් බැංකින් යූස් කරලා කොහොමද මේ වංචාව සිදු කරලා තියෙන්නේ කියලා අද මේ වීඩියෝ එකේදී මම කතා කරනවා. ඉතින් අනිවාර්යෙන් මගේ ඉන්න ඔඩියන්ස් එක ගොඩක් ඔන්ලයින් බැංකින් පාවිච්චි කරන අය නිසා මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඉවර වෙනකම් බැලුවොත් ඔයාලටත් මෙන්න මේ වගේ වංචා වලට හසු වෙන්න නැතුව ඉන්න පුළුවන් වෙයි. ඉතින් ලංකාවේ මේ වෙනකොට ප්‍රධාන පෙළේ බැංකුවක වංචාවක් සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ වංචාව සිදු වෙලා තියෙන්නේ ෆිෂින් ඇටැක් එකක් යූස් කරලා. ඉතින් ඉන්න යූසර්ස්ලා වරවට්ටලා ඔන්ලයින් බැංකින් credentials සියලුම දේ ලබාගෙන transactions කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ සිදුවීම කොහොමද උනේ කියලා මම හරියටම විස්තර කරනවා. ඒ වගේම මේකෙන් කොහොමද අපි ආරක්ෂා වෙන්නේ කියලා මම අද කතා කරනවා. ඉතින් අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න, ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට මේ වගේ අලුත් videos දාපු සැරින්ම ඔයාලගේ phone එකටම notification එකකින් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මෙන්න මේ වංචාව සිදු වුණේ කියලා. ඉතින් online banking පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් රැඳී ඉන්න, ගිහින් බලමු කොහොමද මේ වැඩේ වුණේ කියලා. right. ඉතින් බලන්න ඔයාටත් emails එහෙමත් නැත්නම් social media වලින් මොනවහරි message ඇවිල්ලා තියෙනවා නම් bank එකකින් කියලා වහාම ඩබල් චෙක් කරලා බලන්න. ඔයා මොනවාරි ෂෙයා කරා නම් ඔයාගේ OTP එකක්, ඔයාගේ password එකක්, නැත්නම් ඔයාගේ email address එක, මේ මොනවාරි login username එකක්, මේ මොනවාරි ඔයා දැනටත් ෂෙයා කරලා තියෙනවා නම් කාට හරි අහලා ඔයාට මොනවාරි දෙයකට රැවටිලා නැත්නම් loan එකක් දෙනවා කියලා, gift එකක් දෙනවා කියලා. ඉතින් වහාම ඔයාගේ online account එකේ password එක ඉස්සෙල්ලාම මාරු කරගන්න මේ වීඩියෝ එක post කරලා හරි. ඉතින් මෙන්න මේ විදිහට මම කියනවා නම් කොහොමද මේ වැඩේ කරේ කියලා ඉවරලා. ඉතින් ගොඩක් දුරට මේ වැඩේට යූස් කරලා තියෙන්නේ Instagram කියන platform එක. ඉතින් Instagram එකෙන් fake විදිහට ඒ අදාළ බැංකුව විදිහටම profiles හදලා users ලට message දාලා ඉතින් මේ වගේ gift එකක්, loan එකක්, නැත්නම් මොනවාරි price giving එකක් මේ වගේ දේවල් කියලා ඉවරලා ඔයාගේ email එක, password එක ඉල්ලගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ attack එක සිදු කරලා තියෙන්නේ. ඉතින් credentials මොනවාරි හේතුවකින් තව කෙනෙක්ගේ අතට මොනවා හරි මාධ්‍යයක් භාවිත කරලා හෝ බලාගෙන ඉඳලා හරි කොහොම හරි මේක ගන්න විදිහ අනුව තමයි මෙන්න මේක phishing attack එකක් විදිහට අපි තීරණය කරන්නේ. ඉතින් phishing attack එකක් සරලව සිදු වෙන්නේ මෙන්න මේ විදිහට තමන්ගේ තියෙන details තවත් මාධ්‍යකින් හරි මොනවා හරි හේත් මේක මාධ්‍යයක් භාවිත කරලා තමන්ගේ අතටපත් කරගෙන account එක hack කරගන්න එකට තමයි phishing attack එකක් කියන්නේ. ඉතින් phishing attack එකක් කියන්නේ මෙන්න මේකයි කියලා දැන් ඔයාලට සරලව මම වැඩි ලොකුවට ගැඹුරට යන්නේ නැතුව මම කියලා දුන්නේ. සරලව කියනවා නම් ඔයාගේ credentials හොරකම් කරගන්න එක තමයි ඔයාවත් දන්නේ නැතුව phishing attack එකක් කියන්නේ. ඉතින් මේක මම නැවතත් කියනවා නම් මේක සිදු කරලා තියෙන්නේ Instagram භාවිතා කරලා. හැබැයි Instagram පමණක් නෙවෙයි, ඔයාට Facebook වෙන්න පුළුවන්, email එකකින් වෙන්න පුළුවන්, නැත්නම් WhatsApp වලින් වෙන්න පුළුවන්, නැත්නම් SMS වලින් වෙන්න පුළුවන්. මේ සියලුම ආකාර වලින් මේ වගේ phishing attack එකක් සිදු කරන්න පුළුවන්. ඉතින් ප්‍රධානම දේ තමයි ඔයා user කෙනෙක් විදිහට, නැත්නම් ඔයා online banking පාවිච්චි කරන කෙනෙක් විදිහට හොඳින් මතක තබා ගන්න කවදාක්වත් බැංකුවකින් ඔයාගේ credentials ඉල්ලන්නේ නැහැ. ඉතින් ඔයාගේ credentials ඉල්ලනවා නම් ඒක දෙපාරක් හිතලා බලන්න, share කරන්න කලින්. මොකද කිසිම වෙලාවක ඔයාගේ credentials අවශ්‍ය වෙන්නේ නැහැ bank එකේ, ඒ අදාළ details bank එකේ තියෙන නිසා. ඉතින් ඔයා දැනටත් ඔන්න නැවතත් කියන්නේ ඔයා දැනටත් මොනවා හරි share කරලා තියෙනවා නම් වහාම ගිහිල්ලා ඔයාගේ tag ගාලා password මේ සියලුම දේවල් වෙනස් කරගන්න. නැත්නම් bank එකේ සල්ලි ඔයා දන්නේ නැතුව zero වෙලා තියෙයි. ඉතින් මේ සල්ලි සම්පූර්ණයෙන්ම වෙනත් රටකට තමයි ට්‍රාන්ස්ෆර් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ පිළිබඳ ඉන්වෙස්ටිගේෂන් කරගෙන යනවා. හරි. ඊට පස්සේ අපි බලමු මේ වගේ දෙයක් ඔයාට සිදු වෙලා තියෙනවා නම් අපි මොන වගේ ස්ටෙප්ද ෆලෝ අප් කරන්න ඕනේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාට මේ වගේ සිදුවීමක් වුණා නම් වහාම ඔයාගේ බැංකුව දැනුවත් කරන්න. ඉතින් මොනවා හරි ඔයාට මේ විදිහේ මොනවාම හරි සිදුවීමක් සිදු වුණා නම් ටග් ගාලා බැංකුව දැනුවත් කරන්න කතා කරලා මට මෙහෙම වැඩක් වුණා, මගෙන් මෙන්න මෙහෙම ඉල්ලගත්තා, මගේ බැංක එක සෙකියුර්ද කියලා පොඩ්ඩක් චෙක් කරගන්න සහ ඉන්ෆෝම් කරන්න ටෙම්පරරි හරි ඔයාගේ ඔන්ලයින් බැංකින් account එක ඩීඇක්ටිවේට් කරලා තියාගන්න. එහෙම නැත්නම් ටග් ගාලා password මාරු කරගන්න, password මාරු ගමන් ඔයා ටග් ගාලා බැංකුවත් ඉන්ෆෝම් කරලා තියන්න. ඒ වගේම සැකකටයුතු කෙනෙක් ඔයාගේ මෙසේජ් දාලා ඇහුවා නම් අනිවාර්යෙන් මෙන්න මේ විදියට මෙසේජ් ආව ගමන් ඔයා reply කරන්න යන්නේ නැතුව පොඩ්ඩක් බලලා
සාමාන්‍ය බැංකුවලින් එහෙම මෙසේජ් දාන්නේ නැති නිසා වාට සැක කටයුතුයක් තියෙනවා නම් වහාම වා දැනුම් දෙන්න බැංකෙකට මෙන්න මේම දෙයක් මගෙන් අහනවා කියලා ඩබල් වෙරිෆයි කරගන්න බැංකෙකෙන්. මොකද කිසිම කෙනෙක්ට ඔයාගේ පාස්වර්ඩ් එහෙම නැත්නම් ඔයාගේ ඊමේල් යූසර් නේම් මේ දේවල් ෂෙයා කරන්න එපා. ඒවා පෞද්ගලිකව තියාගන්න. ඉතින් මෙන්න මේ පෞද්ගලික දේවල් කවදාවත් ඕපන්ලි කොහෙවත් දාන්න යන්න එපා, සහ කොහෙවත් කියන්න යන්නත් එපා. ඉතින් තව දෙයක් තමයි, ඔයා ලොග් වෙනවා නම් ඔයාගේ ඔන්ලයින් බැංක account එකේ තමන්ගේම දුරකථනය හෝ තමන්ගේම කම්පියුටරයක් පාවිච්චි කරනවා නම් හොඳයි. ඒ වගේම තමයි පබ්ලික් Wi-Fi ඒ වගේ දේවල් යූස් කරන්න නැති තරමට ඔයා secure. ඉතින් පබ්ලික් Wi-Fi එකක් යූස් කරනවා නම් හරිම පහසුවෙන් ඔයාගේ accounts අනිත් කෙනෙක්ගේ අතට පත් කරගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද IT knowledge එකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් කොහොමද මේ Wi-Fi පබ්ලික් ඒවට කරෙක්ට් වුණාම කොහොමද මේ වගේ වැඩක් කරගන්නේ කියලා හරිම ලවාසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මේක කොමන්ලි කියන්නේ මෙන්න මේ වගේ තැන්වල, කොෆි ෂොප් වල වේවා, එහෙම නැත්නම් පබ්ලික් මොනවා හරි Wi-Fi තියෙනවා නම් මෙන්න මේ වගේන් ඔයාගේ බැංකු කටයුතු ඒ වගේ දේවල් සිදු කරන්න යන්නේ නැතුව හිටියොත් මේ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඉතින් තව කෙනෙක්ට හසු නොවි මෙන්න මේ විදියට ඔයාගේ account secure කරගෙන වැඩ කරගෙන යන්න. මොකද ඔන්ලයින් බැංකින් මේ වගේ වැඩක් වුණා කියලා ඉවරලා ටක් ගාලා accounts deactivate කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ තමයි තාක්ෂණේ. ඉතින් මේ තාක්ෂණෙත් එක්ක ඉදිරියට යනවා නම් අනිවාර්යෙන් අපි පුරුදු වෙන්න ඕනේ මේ තාක්ෂණෙත් එක්ක කොහොමද ගැටෙන්නේ කියලා. ඉතින් මේ ගැටෙන එක විදිහක් තමයි අපි දැනුවත් වීම. ඉතින් දැනුවත් වෙලා ඉන්නවා නම් මේ වගේ දේවල් වලට අහු වෙන්නේ නැහැ. ඉතින් දැනුවත් කිරීමක් විදිහට මම කියන්නේ නැවතත් හරිම සරලව, ඔයාගේ පාස්වර්ඩ් secure කරගන්න, ඔයාගේ user name එක දෙන්න එපා, email දෙන්න එපා, සහ public wifi මේ වගේ දේවල් use කරන්න එපා. ඉතින් මගේ ඉන්න audience එකේ ගොඩක් අය online banking බලන නිසා මම මේ video එක හදන්න හිතුවේ. මොකද ඔයත් online banking අතාරිනාට වඩා මේ දේවල් දැනගෙන කරන තරමට ගොඩක් ආරක්ෂා සහිතයි, සහ ඔයාගේ කාලයත් ඉතුරුයි. ඉතින් මේ දෙයකට බය වෙන්න එපා. ඉතින් මගෙත් online banking accounts බර ගාණක් තියෙනවා. ඒ වුණාට මම මේවා මේ විදිහට secure කරගෙන තියෙනවා. ඉතින් කිසිම වෙලාවක ඔයා බය නොවි වැඩ කරන්න. හැබැයි මෙන්න මේ විදිහට දැනුවත් වෙලා ඔයා ඔයාගේ වැඩ ටික කරගන්න. ඉතින් ගිහින් එන්නම්. මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් තව කෙනෙක් මේ වගේ වැඩකට අහු වෙන්නේ නැති වෙන්නේ share කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.